දමන්තා චක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද. දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා, දම්ම සවනකාලු අයංබදන්තා නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස් භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සද්ධ බුද්ි සම්පන්න කාරුණික පින්වත්නි. ශක්කායි දික්ටිය පෙරභාව අවසන් කලාද නැද්ද කියන්නේ එක එක ඔයත්තන්ගේ කාරයක්. හැබැ ධර්මයට ප්‍රායෝගිකව, දැසගත්ත නිසා තමයි ධර්ම ශ්‍රමණය කරන්න සිත් පහලවෙෙන්. ඒව නිසා සමහර කෙනෙක් පෙරභාවේ ස්ෝවාන් වෙලා වර්තමාන භවයට ඇවිල්ල මෙතන වාඩීලා ඉන්නක් පුළන්. මෙධර්මය දේශනා කර අවස්ථාවම අහගෙනඉන්නත් පුලා. එබ ඒඇල්ලට යන්න තියෙන්න්නේ එතනින් එහටි දිරිගමනක්. එහෙමන ඇති ආදුනිකයන්ට නං ඉතින් මුලින් පටන්ගන්න වෙනවා. සක්කායි ඉදිට්ටි පිරිමාඳු ඉතාමත්ම අලස්සන සංවාධයක් ඇතිවෙච් සූතරයයක් තියෙන මච්චිමණිකායේ චුල්ල වේ දල්ල සූතරය කළ සූතරය. එ සූතරේ දම්ම දෙන්නා රාත්තරණය ඇගේ ස්වාමියය විසාක දෙන්න අතරේ ඇතිවෙච්ච සංවාධය අරලස්සනගේ සූතරය ඒක හනවා ස්වාමිය හන්න භාරයාාවගෙන කද ස්වාමයා අනාගාමි බහරාව අරයත්වයට හිල්ලෙන්න්න. තඒ දෙන්න අතර ඇතිවෙච්ච සංවාධය. දෙන්නම සංසාරෙන් එතර වෙලතින්නේ. එදා රජානුවර වේල් වනාරාමී නවැඩවස්සේක නවස්ථාවක ඒ ස්වාමියයා විසාක ඇවිල් අහනව තමගේ භාරයාව තොට රහත්තේරණිය ඇගේ අහන මේ බුදුරජාණන් වහන්සේ සකායි දික්කය ගැන දේශනා කරපු ධර්මයන්තිය නෝද. සක්කායි දික්කය ගැන මොනවගේ ධර්මයක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන. විසාක මරහත්තේරණිය කිය කියන්නේ විසා ලෝතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනාව මෙන්න මෙහෙම යම් කෙනෙක් මෙ තෘෂ්නා උපාධන එක තන්නා උපාධනම දැඩිව අරගෙන් එකන පංච උපාදානස්කන්දය පිළි බඳව තන්නා උපාධානයෙන් අරගෙන මම මගේ කියන ඒ මම මගේ කියන සිතුවිල්ලෙන් යුක්තව එන්නවනං එක තම සක්කාදීති. එකන පංචු පාදානස්කන්දය පිරිබාන්ධව තන්නා උපාධානය යුතුව යම්කිසි කෙනෙක් වාශසය කරනවනං එසාකක සක්කා දිීට්්‍යයි. පටපස් හනම සක්කයිදිටි හේතුෝ මොකක්ද බුදුරජාවාසේ හේතුව වසෙන් මොකද්දෝකට කියති. ුදුරජාණන් වස දේශනාය කරනොයි සක්කායේදිීටයට හේතුව කාමතන්නා භවතන්නා විභවතන්න කියන මෙත්‍රවිද තෘස්නාවයි ේතු එ සක්කායි නිරෝ දෙමොකත් සක්කායි නැති කරන්නේ කොහමද මෙලෝකේ යම්කිසිකනෙ කාමයන්ටැලෙන් නෙද්ද භවයන්ටැලෙන් නෙද්ද ත කාමතන්නා භවතන්නා විභවතන්න අධ වසයෙන් අටාකාර තෘෂ්නාවෙන් නිදහස්සෙනවද නොෑල්මක් ඇැද් එයින් මිදීමක් ැද්ද අතහැරීමක් ඇැද්ද ඒ සක්කයි දිට්ටි නිරෝදේ ඒකට පිරිිවෙතත්වී නොද පිළතත් එතමයි ආර්ෂ්නාගික මාර්ගය මෙන මේ විදිරම සක්කයි දිට්ටි පිළිබාන්ධව දෙන්නම සකයි දිට්ි අවසන් කරපු දෙන්නේෙ ධනාගාමී කියන්නේ සකයි දිට්ටි විචිකච්චා සීලබස පරාම්මාස කාමරාග පටිගත් අවසන්කල්. ඒේ සඳහා උත්තර දෙනෙක් කෙනත් එ සියලුම දේවල් අවසන් කළ රිහත්වයට ගිහිලා රූපරාග රූපරාග මාන උද්ද්චවි්‍යා කියන පහත් සියල් සංයෝජන ධර්මයන් ප්‍රහහිණ කරලා. එයත් තේ දෙන්න අතර ඇති වෙච්ච මේ නිකං සාකච්චක් විතරමි. ද මේකෙ බලමු අපේතකොටා සක්කායි දිට්ිය ගැන බදුරජාන්ස දේශනා කලා තියනෙ එනම් මේ පංච උපාදානස්කන්දය ද පංච උපාදාානස්කන්දය දන්නවා පංච කියන පහට උපාධානය කියැන තදිින් ගන්නට තදිින් මනසින් යම් දෙයක් තදිින් ග්‍රහණය කරගන්නවන එකට අපි කියන උපාදාන කියර එක මගදීභාසාාවෙන් උපාධානය වශයෙන් තම හදුරන්නන් තන්නහා කියන ඇලෙනව කියනෙක්. යම් තැන එක යම් දෙයක් පිළි බන්ඳ එක අජීවී වෙන්න පුළා සජීවී වෙන්න පුල තමගෙසිත එතැන ඇලිලනම් එක තෘශ්ණාවයි ඒ ඇලිච්ච දේපිළිබඳව තදින් අල්ලගත්තනං එක පාදාානය එතම තන්නා අපච්ච උපාදාානයක තට ඇලිීමත් තියෙන දෙතන උපාදාානයක් තියෙනවා ත පංච උපාදානස් කන්දේ පිළිබන්ධවඒ තන්නා උපාධානය දැඩිව ගන්නවද මම මගේ කියන සිතුවින්නේ යම ගන්නවද ඒක සක්ක දිීටයි. මම මගේ කියල ගත්තොත් මම කියන්නේ තනි වචනයක් මගේකිව වහම තනි නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ පහක් ගැන පං්ච දර පහමකද රූප උපාධානස්කන්ද වේදන උපාධානස්කන්ද සං්ඥා උපාදාානස්කන්ද සංස්කාර, උපාදානස්කන්ද විඤ්ඥාන උපාධනස්කන්ද ද පහක්තිී නොද තියවා රූප උපාධානස්කන්දය එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අහනවා යම කැවිල්ල ප්‍රශ්නයක් මෙන්න මෙහෙම ස්වාමිණි භාග බුදුරජාණන් වහසේ භික්ෂන් වහන්සේලා මතල දේශනා කරනවා ඒ බ්‍රාහ්මණයක් එතන හිටිය බුදුරජාන් වන්සේ දේශනා කරනවා මහනනි රූපස්කන්දය සත්‍යයාද භික්ෂසද ම රූපස්කන්දයට විතරක් සත්‍යයා කියන්න බෑ මහනනී වේදනස්කන්දය සත්‍යයාදම වේදනස්කන්දයට විතරක් සත්‍යයා කියන බෑ මහනනී එනම් සං්ඥාස්කන්දය සත්‍යයාද ස්වාමිණ භාත සඥා සංඥාස්කන්දය සත්‍යය නම? මහන ංස්කාරස්කන්දය සත්‍යයද සා භාගත වන්සේ සංස්කාරස්කන්දයටත් සත්‍යය කියලා කියන්න බේ අදකට විතරක් කියන්න බෑ එනම් මහනන මේ විඤ්ඥානස්කන්දය සත්‍යයාද සාම භාග්‍යතුසේ විඤ්ඥානස්කන්දයට සත්‍යයා කියන්න බේ එනම් මහන මේ පහෙන් තොරව සත්‍යයාද සාමනි භාග්‍යතුනාස එම කියන්න බේ රූපස්කන්දයක් සත්්‍යයෙක් නෙමි එකට විතරක් සත්‍යයක යන්න බයි වේදනාස්කන්දයට විතරක් සත්‍යයක් පනවන්න බැ සංඥාශකන්දයට විතරක් සත්‍යයෙක් පනවන්න දේ. සංස්කාරස්කන්දයට සත්්‍යයෙක් පනවන්න බේ. විඤ්ඥානස්කන්දයට සත්්‍යයෙක් පනවන්න බෑ හැබ මේ පහින්තොරෝ සත්්‍යයක් පනවන්නත්ද. හැැදිලිද කියන මේ පහන් තො සත්ත්‍යයකුත් නෙම එහ මේ පහ එකට එකතු කල්ලා ගත්ත සත්ෙක් විසිරුවත් අන්න එඩකොට එකට එකතු කළ මේ ප්‍රතජ්ඥාණ පුච්චලයාගේ මනස්ස ප්‍රජ්‍යාන පුච්චලයා හිත නමි රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන පහ මම කියලා එක එහෙමත නැද්ද රූපවේදන සංඥා සංකාර විඤ්ඥාන කියන පහ මම කියහිතනවා කොට බුදුරජා ත ම කියන සත්්‍යයන ඒ නැහුවේ රූපස්කන්දය සත්‍යේද එම කියන බෑනි තොර වේදනාස්කන්දය සත්‍යයාද එකන මමද නෑන සංඥාශකන්දය සංස්කාරශ්කන්දය විඤ්ඥානාශ්කන්දය එනම් වෙන්කෙරුව සත්‍යයෙක් ඒ නම් සක්කාය දිට්ටි කියන්නේ ඕක එකතු කල් ගත්වෝ සක්කායි දිට්ටි ෙන් කල්ල ගත්තව සක්කයි දිිටි කරනම් සත්‍ය වසෙන් වෙන්කරන බැරිදි රූපස්කන්දය වේදනාස්කන්දය නෙමින් වේදනස්කන්දයක යන සිතහත් එක්ක සම්බන්ධ සිතුවිලි රාසයක් විතරයි. වේදනස්කන්දයකයන. රපස්කන්දයකයන සතරම හදහතෝන්ගේ ක්‍රියාවක් විතරයි. සංඥාශකන්දයකයන හඳුනා ගැනීමේ ක්‍රියාවලයක් විතරයි. සඥාව යන හඳුනන. නිල්පාට නිල් පටවසයෙන් හඳුනා ගැන සංඥාව. තුරතු පට වසයෙන් හඳුන ගනි සංඥාවේ හ කහ පාට වසෙන් හඳුන ගනි සංඥාවේ. තර පුද්ලයොත් අපි හඳන ගනි සඥාවේඇන තක්කොම සතර මහදහතුන්නේ තර පු්ලය වංග මෙයා දරුවෙක් මෙයාලාමෙක් මෙයා තරුණෙක් මෙයා මැදිවයිස කෙනෙක්, මෙයා මහලු කෙනෙක් මෙයා පිරිමි කෙනෙක් මෙය කාන්තාවක් එ අදිවසේ සියල්ල වංකල්ල තියෙන සඥේ ස පුටුව මේසේ මේ කොරු ලෝස්තුවක දැහැත්වවැට. ඇද සියලු දවල් මේ ලොකේ සියල්ලොම දේල් වෙන් කරල තින සංඥාව. සංඥා පච්චි කරන්න තු මෙරු කිසිද වෙන් කරන බය. එකට ගත්තොත් සියල්ලම එකම ක්‍රියාකාරී ධර්මතාවයක්. එතමයි පටව්‍යාපොත්්චිච්චවායෝ. තදගත්තිය දියර ගත්ය ඔස්නේවාතය. එනං අපි එතුර පහම එකට එකතු කල්ල ගත්තොත් අපි ඉ සක්කකා දිික්ටිය. එ ඇදර වෙන් කරන්න පුළුවන්. එ ොහොමද. දැපේ ශරීරේගත්තොත් තදගතියට විශසක්තියනව දීරගත්තියට දොලහක්තියන උනුසුමට හතරක්තියන වයවට යක් තියෙන. නැද්ද තදගාතියට තියෙන විස්ත තමයි කේසල්ලෝම නකාදන්තාත් තච්චෝ කෙස් ලොම් නියදත් සම් මස් නහර ඇට එඇොද වකු ගඩු අක්මාව පැෙනහල්ල පපු මස හර්දය බොක්කු බඩවල් පිත්තාස දිරෝපහර නොදිරු පහර මොල විසතින දෙවිසර කියන්නේ ඇම ආදුනිිකයන්ට කැනම එක ඒ විසරි කියනෙ තද ගතිය. කෙල්ල සැම සොටු කඳුලු දාඩිය ලේ සැරව පිත්ත මේේදතය ලළර්ුණුතෙල් සැඳවිිදුලු මුත්‍රා කියෙල දොහත් . <clears throat> කිය එල්ලන ගත්තිය දීර ගතිය වැගිරෙන ගැතිහවත්තා පොද්ධාව හරින් එක වෙන එකක්. තර පටවිධාත්තු හවත් අද ගතිය වෙන එකක් උනුසුමක්ති නවා රීර අන්ස ගනුවට එද සමතර වායුුවක්තින ශරර පුරහම හෙසිරෙන යුක්ති න උස්ම ගන්න පිට කරන වායුවක්තින ත මෙැදැ ඉදල උඩටන වායුක්තියන ැදැ ඉඳදල පහලට බහින වායුවක් ති . ශර පුරහා අතුර ආශවාස ප්‍රශවාස කරන වායවක්තියෙන්ඒ දෙකම එකයි බාහිර වායෝනි ගන්නය. ත බාහිර උනුස්සමයි ශරීරය වඋුසමයි දෙකමකයි. බාහිර දීරගාතිය ඇලෙන ගාතිය වැැගිරෙන ගතය අධ්‍යාත්මික එලන ගත්තිය වැැගරෙන ගත්තිය දෙදකමකයි. බාහිර තදගතිය අධ්‍යාත්මික තද ගතිය දෙකම එකයි. එනංගේඒ අධ්‍යාත්මික හා බාහිර කියන දෙකම තොර තදගත්තිය ගත්තොත් පටවිධාතු. එකා එක එක අපි සංඥාාවෙන් ගන්නන්නේ තොරම මේ සියලුම දේවල් අපි සං්ඥාවෙන් වෙන් කරගට රූප සඥා සබ්ද සඥ ගන්ධ සඥා රස සඥ පොට්ටබ සංඥා කන සියලුම සංඥ වනපි ගත්තත් එන බුද් සත්‍ර මදහතු අන ව කරන්න. එතකොට දැන් අපි කියම මෙහෙම වෙන් කරම. කොටස් තිස්් දෙකට වෙන් කරන්න පුළා අනි ටිකාප අනනි දැ පැත්තකින් තිය මොකදක්ක එච්චරම අ වස්්‍ය නෑ කියන න න න්න ේරෙනවා දර ොටස් තිස් ග ෙන් කරලා ම කියනෙක් ෙනන හොයන් ොකෝක. අත අර දහය අරගෙන හිුවත්ක්මන්න ුවන්. මෙ ෙ න ො තින තින දත්್තිීන සම්තිීන මස් ීන හර න ක් ති න ෙල ම ස ට කඳළු හඩියල්ලේ සැරව ක්කොමද ස්දේකට මනසිං හදන්න. මනසිං හදාගෙන මම කියෙනනෙන හොයන් ඩොකෝකීම. චරවත්ම්බි හබේන නෑනේ හැබ එතකට ඔය තදගතියක් දියර ගතියත් උෂ්න්‍යත් වයවත්තියන ඔය ටික එකට එකතු කල්ලා විං්ඥානයයක්ත්ක සම්බන්ධ කල්ල ගත්ත හම අන්නනම් මම දෙතර විසුරු හම මමන්නේ බාහිර රූප සබ්ද ගන්ධ රස්ස ස්පර්ෂ කියනවා සද්‍ර මහතාතුුව ේටිගක් තර තොට දැන් බුදුරජාණන් වහසේ ආදු නිකායට මේක වෙන්කරගණ්ඩ තමයි මේ හතර තමන්ගේ අධ්‍යාත්මය පරිීක්ෂා කරලා වෙන්කරගණ්ඩ කියකවේ ්‍රධ්‍යාත්මය පරික්ෂා කරල තමයි විශ්සක් අදගතියට දාලා දොළහක් ආපෝගතියට දාලා හතරක් උනුස්සු මට දාලා වයිවට හයක් දාලා වෙන්කරණඩකෙන් හැබ මේ වෙන්කරඩ බැහය වෙන් කරන්න බෑකයන්නේ මේක අතිශ්‍යයම සියුම් තැනට ගියොත් පටවිධාතුවට තනියෙන් හැඳෙන්න්න බෑ පටවිාතුව තනින් හැඳෙන්න්න බැලෝක විශ්ෂය. ඇයි යට තනින් රැදෙන්ඩබෙන් යට අනි ධර්මතාත්තු වන ආධාර කරන්න ඕනේ අයටට ඉන්ඩන එයට ආපෝධාත්තුව තේජෝධාතුව ආයෝධාත්තුව උදව් කළො තුොපකාර කළොත් විතරක් පටවිධාතුවට රැඳෙන්න්න පුළල නැත්තම් බෑ ආපෝධාත්තුවට තනිින් රැඳෙන්න්නත්බෑ ඇයට තනිින් රදෙන්බේ එයාට පටවිධාතුවත් තේජෝධාතුවත් වායෝධාතුත් අනිකාරයෙන් ප්‍රත්්‍යය වෙන්න ඕනේ ප්‍රත්ථේකයන් උපකාර වෙන්ට. උනුසුමට තනින් හැදිින් නත්දේ. උනුස්සුම ඒ දීරගත්යත් අදගත්යත් වායුත් අනි වායෙන් උපකාර කරන්න ඕනනි උනුසමට රැඳදින්න.වායෝට තනීින් රැඳින් නත්දේ. ඇයි අර ධර්මතාතු උපාරන්න ඕනේ වයෝට රැඳදිින්ට මේ වායෝත්‍යය හරම තියන. තර එහමනං ඔ හතර වවෙෙන් කරන්න බැහැ ඒක තමන්ගේ ශරීරය තුළේ නිවැරදි කරගන්ඩ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අධ්‍යාත්මහෙනම් පටවී ආපෝ තේචෝ වායෝ කියෙන හතර තියෙනනි තියනවා. ේ එක කයින් කරන්න දැපිදාානවා කෙල්ල සෙම සෝටු කඳුලු දහඩිය ලේ සැරව පිත මේද තෙල උරනොතෙල්ලු සදමිදලු මුත්‍රා කියන අති්‍යය පිරිකුල් දුර්ගන්ද. වැටි අයින් කරන්නක ර පිළිකුල්න දුර්ගන්දන අයින් කරල ජීවත්තන පුුවන්ද. බෑ මැරින වැටි අයින් කල ජීවත්යන බෑන. දැිදන උනුසමෙන් තමයි මේ සියල්ල දිරවන්නේ පැසවන්නේ මේ කඩාන්න බිඳන්න සියලමද දෙවල් කරන්න උනුසුමේ. දවන්න තවන්න පුච්චන්න ඔක්කම කරණ ුසුම දවනුසුමයින් කරන්නේන. පුළන්තියනන්න බෑ. ඒ වායුයිර් පුලන්ද යින් කර්. ඇයි වායු මේ එකක විකාරය ලෙඩ හදරන වාතා මාරුක්්‍ය කොන්දය අමාරු තුොනටිය මාරු දන සමාරු අදිවස එ එන කයින් කරඩ. පුළන්ද පවතනි චීවිතය. එන තදගති අයිං කරන්න පුළලන්ද. ඒ තමයි බුදුරජාණන්සේ ඒ අවබෝධය ලබාගන්ඩ තමයි හතරට බෙදල බලන්ඩ කියන්නන්නේ මේ හතර එකක් කයි කරන්න බෑ විශසේ කිසිම ධර්මතාවගගේ. හිරුවේලිය තු හතරම තියෙන. මේ වායුත්වය හතරමතිීන දෙ වායු හතරම තියෙන බව තේරුන්ගාන්න පුළුවන් අධන ඩීසල් වාහන ඩීසල් වාහනවල පග්ගකෙන් ගිදර දෙන්නේන ඩිසල් වාහනල්ල ලග්ග කන්නේ පලගයෙන් ගිින්දර දෙන්නේ පැටල් වාහන වලින් විතරන ග්ගහිෙන් ගිින්දර දෙ ඉස්ල නුඩ පෙටල් ල දැන් ඒ වාහන යයක්ලීන කියල එකක්තිී නොනි දයක්ලීන ක මොක්කද කරන. එඒයක් ලේන කන් කරන්නේ ඒ වායුයේ තියන තදගතිය එ ඇදගන්න දවිල්ල වසයෙන් ගන්න පි සවිසකට ගම සුද්ද කරන යක් ලේනෙ තො ඒක තියෙන දූවිල්ලගතිය තදගතිය ඇදගන්න ඒ ඩීසල් වාහනේ කෝන මෙක තියනවා යට ජලටයින්කයක් ගලියදෙන ඒ සවිකටම ගමික පොඩි නොබ් ගත්තියන ගස්වාම වතර උස්ගල වතුර එලියට යනවා එක දන්නයි ඒ ඇවිල්ලා අර දියරගති අදගන්න ජලගතිය දැ එයක්ලේකින් ඇදල දෙන්නේ වායුවත් එක්කන ද වායු උුසුමේතමයි දීසල් පත්වයෙන්නේ. දැන් හරි අහතරමති නවා තුට. වායෝතියන උනුසමතියනෝ ජලයතින ජලටැන්කෙන් ඇදගන්න අ එයක්ක්ලේනකින් දවිල් හෙවත් අදගති අදගන්න ද උනුසමයි වායුුව එකටේ නවා උනුසුමේ පත්තු කරනවා එන වායුවෙතන තියෙන දර මේ හතර කකායිින් කරಣ පුල ැ හට පේ නත්නෙ වය. එන හතරම තියෙන දනද. ඒක තමයි එනම් හතරට වෙන් කරඩ එටකොඩ මම කියන්න ොකේයටද දතුර මොකටද මම කියනෙ දව හතර එකට එකතු කර ගෙන නේද ම කියන දිිට්ටි දාගත්. සක්್ಕයි දි්ි මමත්්‍යයක් හදාගත්ත මම කියලා මගේ කියල හදදාගත්තා සක්ක දි್ි. දර එහෙනම් පංච උපාදාානස්කන්දය. දර පංචකිව පහට උපදාාන කියැනෙ අධංගන්නවට. එහෙනම් රූපය උපාධාන කරගන්නේ යම්කිසිගෙනනෙත් ඒ පිළි බඳව නිවැරදි අවබෝධයයක් නැති නිසා. එනිසා තමයි තතාගතැන් දේශනය කරන්නේ රූපස්කන්දය බෙදල වංකල බලන්ට. දැම් බෙදල වංකල්ල බලපහම් ම කියෙන කෙන හම්බෙන්නේ හම්බෙනද න. ඒන ම කියන සිතුවිල්ල වැරදිීද හරිද වැරදි එතම දිිට්ටිකන්. වැරදි සිතුවිල්ලට බුදුරජාන් වන්සේ දේශනා කලි දිිට්ටි කියන වචනෙන්. තේතම සක්කයි කියල දාගෙන සක්කයි දිිට්ි ඒන දැ වේදනස්කන්දිී කැනමකත්. හැබැයි සතරමහදහතු කොටස් දෙක් එකතුන්ට කලින් වේදනවල් ලෝක කොහොත්න ඇයි එම කියන්නේ දැන් ඇස දපි කිවන්නේ දැන් ඇස කන නාශය දිවශරීරය සත්‍රමහදාාතුන්ගේ ක්‍රියාවක්. ඇසේ තියනෙ බූතයන්ගේ ක්‍රියාවක්. කනේ තියන සත්‍ර මහදාාතුන්ගේ ක්‍රියාවක්. නාසේතියන සත්‍ර මහදාාතුන්ගේ ක්‍රියාව. දිවේ තියන සත්‍රමහදාාතුන්ගේ ක්‍රියාවක්. කේතියනෙ සත්‍ර මහදාාතුන්ගේ ක්‍රියාවක් දැන් මේ ඇසකන නාශ්‍ය දිවශරීරය කියන්න මේ ඉන්ද්‍රියන්ට බාහිරින් ගෝචර වෙන රූප සබ්ද ගන්ධ රස ස්පර්සය හරිනි. ඇසහා ඇසට ගෝච්චර වෙන රූප දෙකේම තියෙන්නේ සතරම හදහතු. බාහිර රූපය මනාදති. බහිර රූපේ තින සතරම හදහතු. ගහක් කොලයක් ය වැලක් ඕනමක ගණ්ඩ්. මේ යකඩයක් මේ තහඩුවක් මේ ඕන ගත්වොත්. පොති යෝ කිය ර් හර තමයි ක ්‍රාත්මක වෙන්නේ මුළල විශ්‍යේම බුදුරජාණන් වහන්සේකන සාතමයි නාමංච රූපංච කියල දෙකට බිදී. මහනනි මුළල විශ්්‍යයම මම දෙකට බේදන හරනු දෙකට සිතහා සිතු විලිකි වනාම වලට. එතන බාහිරව යම් දෙයක් ඇද මේ ලෝක එස් යල්ලම ක්‍රියාත්මක වෙන්නේ යධාතු හතරින්. සතරම හදහතු. එක පරිවා රහතරක් තියනවා ර වර්ණ ගන්ද රස් ෝචක් කිය ො මේ ඕන මේක වරණයක් තින. සයට තිරබැලූ ගන්ධ අත්තියන දිවට තිල බැලුවූ රසයයක්ත්තියවා පැතිරීමක් තියෙන පැතිරීමතමයි දැම මේ පිරිසියක් කරගෙන ැසෙන්න්නේකට අල්ලල කුඩුකරොස් කෑලි දහස් ගානයට කුඩු කරන්න පුළුව බැරිදේ ඇයතව පැතිරීම පැතිරීම අත්තිය දැපේ ශරීරේතඒ වගේ අපි ගන්න ආහාරයෙන් මෙම ශරීරයේ සියලුම තැනට ඒ ඕෝජස් ඒ රූප කලාප මුළල ශරීරය පුරහම පැතිරෙනවා ඒන නිනියපොත්ත ස්සරට ඇති කෙස් ගයිස් රාට ඇති ගන්න හාරයෙන් නිරන්තරයෙන් ශරීරය පුරාවටම එරූප කලාප පැදිරෙනවා එනම් බාහිර තියෙන්නේෙත් ඒ සතර මහදහතුන්ගේ ක්‍රියාව ක්‍රියා දෙකක් එකට සම්බන්ධ වන්න ඇතුව සිතක් හදන්න පුළුවන් ද අපිඒකට පවිච්චි කරන්න වැරදිවච්චනයන්නේ බලනව කියනෙක් පෙනෙනවා කියන එක දකිනව කියනෙක් බුදුරජාන්ේ දේශනා කරන බලන්ට පුච්චලෙන්නේ කියලා දකිට කෙනෙක් නෑ කියලා එ ක්‍රියාතුනක්තියන්නේ පහේමතියන ක්‍රියාපහක් දැන් සතර මහගහතුන්ගේ ක්‍රියාවක්තියන නිසාන්නේද ලදරු ළමෙක් බවටන එකයන්නේ කලලය අබුදවස්ථාවට එවා අබුදවස්ථාව පේසියට එ පේසිය ගණයට එනවා ඇති ඉට පස්ස වැඩෙනවා ප්‍රතිසසාන්දිී ගත්ත තැන දල මේ භව අවසාන චුතිසිත දක්වාම පුද්ජලේදින්නේ ක්‍රියාවද්ධතින් ක්‍රියාවහින් දන වෙනස්සෙන්නේ. ක්‍රියාමිනිසා තම වෙනස්වෙන්. එන මේ භව අවසාන චතිසිත දක්වාම ක්‍රියාවක්තියෙන් පහේම ක්‍රියාපහක්තියන මේ අධ්‍යාත්ය සිදුවෙන ඒ පටව්‍යාපෝ තෙචවායුක් කියන්න ඒ ධර්මතාවයන්ට බාහිරෙන් රූපයක් සම්බන්ධ වෙනවා කියන්නේ සතර මහදහතු කොටස් දෙකක් එකට සම්බන්ධ වීම. තෙරෙනද කෙනෙක්. ඒ බාහිර රූපයක් ඇසට සම්බන්ධ වනාම සිටක් හැදෙනව කිව්වොත් තමයි නිවැරදිව අවබෝධවෙන්න. බලන කෙනෙක් මේ ඇතුළේ නැහැ. කෙනෙක් නද ඇතු බල පෙනෙන කෙනෙක් . ඒ ධර්මතා දෙකක් එක තුනහම එතැන හැදෙනව දෙකීමේ සිටගේ රූප පිළිබඳව දැන ගැනීමේ සිතක් හැදෙනවා. ද සිතටනේ ඔයි මත්ත්‍ය ඇතුල් කරලා මම බලනව කියලා කියෙන් නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇසයි රූපයයි නිසා චක්කු විඤ්ඥානය එකැන රූප පිළිබඳව දැනගැනීම සිත. එක අලුතිෙන් වෙන්නේ. තැක ඇත්තුෝ අපි මොහෝමගම ින්දලාව කියලා දව මගදයනකොට මොනතර රූප කලාප දැක්කද. රූප දක්කනි? ද එකක්ව දැන් සිතනන දේ තැංගොල ද ඒ සිත්හටගෙනන තන ඇති වනාාද නද. දැන්තකොට මෙතැන ඉ නොකට ද මෙතන දකින රූප පිළිබඳවන මේද දැන් සිට්තලන්නේි. ඇති එක් මම බලන්නෙ කොම මම දකින්නේ කොහොමති ක්‍රියාවක් නේද තියෙන්නේ. ක්‍රියා දෙකක් සම්බන්ධවීමනි සාලුතෙන් තව ක්‍රියාවක් පටන්ගන්නු. එතමයි දර්ශන කෘත්තියකි වේකටයි දර්ශන කෘතිය දෙකීම ක්‍රියාවක් දැඒ ක්‍රාව සිද්ධ වනේ නැතුව කොහොමද විඳින්නේ. දෙ ක්‍රියාව සිද්ධ වෙන තැනතියනව විස්පර්ශෂය කරක්. එකැනේ බාහිර රූපේ ඇසට ස්පර්ස කලානි. ඇොර ඉස්පර්ශයෙන් නිසානමේද විඳින්න යම්කිසි කෙනෙක් විඳි ඕන.ඒ රූපේ සභාාවේ රූපේ ලස්සනද අවලස්සනද එමතන ලස්සනතවලස්සනත් නැද්ද එක හතරැස්ද එක පෙතලිද දිද්ද මොන ආකාරයෙන් හරේ විින්දනය ගණ්ඩනං ඒ රූපේ හැට ස්පර්සෙන්ඩ මෝනද නැද් අ ವදනා ವයි ಪರಯ තු ವදි ಮෝක කිසි කෙන ොට බෑ ඒ න ගේ විඳීම කියන අපපේ අ්‍යහන්ටර තුළ තිබද න බාහිරින් තිබේ ද න. ඒ අවස්ථාව ඇතිವච්ච භාාව මී. ඇතුර අවස්ථාව ඇතිವච් භාවය පවතිනය කද නෑ ඒ අවස්ථාව ತනම නිරුද්දයි නැතු ය. ද ඒකටද මම කියන්න තු. දොර විඥානයට මම කිය නොද. ඒ. එතන ම හිටේ ෑන අසයි රූපය සම්බන්ධ වෙන්ට කලින් එහනම් විඤ්ඥානය ම කියල ගන්නවන ඇති මම හිතන නෑනි. ඒකයන්නේ ඒ බාහිෙර රූපය ඇසට සම්බන්ධ උන නිසානේද දැකීමේ සිත හැදුනි. එතකට එහ ඒ විඤ්ඥානය එකර ඒ විඤ්ඥානය ම කියන වනගෙනම් මම ඉට කලින් ඉඳලනෑ. තේරෙනවති කියන එදවටදැගේ විං්ඥානය එතන ඉපදදුනා සකස්වුනා දැකීමේ සිත ್ಪರ್ ರೂಪ ಪರ සාන සිಿ ැදන න තු ್ಪರෂය කියන මද. ෑ න ක ತන ವලන ಹට . එತೆ ස්ಪರෂය නිසානමේද ರೂපේ සභහමේ විින්ද. විඳීමේ සිත ವීට පස්සේ. එත එන විඳීම කියන මමද. ඒත්න යි මම තන නෑන. එන මං ත ඉදලනෑ. ಮම කියල ගන්නන ವේදනා මම කියන ත ම තන ඉ වාද නෑ. ඒගේ රපේ සභහාවේ හදුුණ ගන්න ොනේ අපි සංඥ්‍යාව. එක නිල්පාටද රතුපාටද සුදුපාටද කහපාටද එක හතරැස්ද පෙතඩිද දික්්ද කියලා. අපි හඳුනාගාන සංඥාවෙන් ද සංඥාව කලින් තිබ්බද. එකකත් කලින් තිබබෙන. ඒයි ඒ ඒ ක්‍රියාව තුලනේදේ සංඥාව කියනෙ කත්තා. තුොට සංඥාව කැනෙ මමද ඉත්නේ. තේරනාද කියන මේක සියුම් හැබැයි. සියම්ම බෙදන්න. සියම්ම වෙන් කරන්න මමත්තයෙන් අනිවාරෙන් මෙිදෙන්න්න ඕනේ මමත්තය නොමි දෙන තාකල් මේ පහයිකට එකතු කරලා මම කියල කතා කරනවා මගේ කියලා කතා කරනම්. බුදුරජාන්සේකතම සක්කයි දිට්ටිකිවේ දැමික වංකල්ල බලන ම ඉන්න කොහ ධාර දැන් මුලින්ම අපි කතා කලානි කිව්වන දු ඇැවුවනි මහනෙන්ගේ ඒ භික්‍ෂුන් අහන්සලගෙන් ඇහ්වා රූපස්කන්දය සත්යේද. රපදර සත්යන බෑනි එ වේදනාශකන්දය සත්ේද හම කියන්න බැහැ එන සංඥාශකන්දය සත්ත්‍යයේද හෙම කියනත් බහැ එන සංස්කාරශකන්දය සතේද නහම කියන්නත් බහැ එ විඤ්ඥානශකන්දීය කියන සත්්‍යේද නැහම කියන්නත් බේ එන මේ පහින්තොර සත්තිේද ඒත් නෑ හම කියන්න බ ඒ තමයි අවිද්‍යාවයවත් මොහේ කියන මේ පහැකට එකතු කරල ම කියල දාාගත්ත වැර දිශ්සිිතු විල්ලට මයි අවිද්‍යාවේවත් මොහේ කියල කියැන මහකැන ලා වෙල රැවටිලයි. නිස්සත්ව නිච්චීව සත්්‍යෙක් නෑ ජීවේක්නෑ අපි මනසින් ගොඩ නගාගෙන නො සත්්‍යය පුද්ජලි. ඒයි දිිට්ටි කියල කියන ඒතා සක්කයි දිිට්ටි. එතර අ විසාකයි දමදින්න අතර සාකච්‍යතර විසාක කියීන දමදින්න කියීන. විසාක මේ සත්්‍යෙක් ම තැනනෑ. ද නිසාත්තනි චිීව තොර සක්කයි දිට්ටි කියර කියන්නේ මේ පංච උපාදානස්කන්දය මම මගේ කියල ගන්න වැරදිසිතු විල්ලට. මම කියන්න බෑනි මේකට එහෙන තර සංස්කාරෂ්කන්දය මම කියනද. සංස්කාරකයන්නේ පින් පෞ් හාධ්‍යාන දේතුනෙන් තමයි ලෝකේ යම් කිසි කෙනෙක් මේ වර්තමාන භවය අනාගත භවයට සංක්‍රමය වන්නේ මනන් තව්පනොර් භාාවයක් මන තවභාවයක්. එය ගන්නවන අනිවාරෙන්ම කරුණු තුනෙෙන් ඕනි ගණඩ. මකක්ද එෝ පින්සිතුවිල්ලක් ඕෝනි පෞසිතු විල්ලක් ඕනි දිහාන සිතුවිල්ලක් ඕනි. දිහාන සිතුවිල්ලකින් රූපාාවච්චර බ්‍රහ්මලෝකය රූපාවච්චර බ්‍රහ්ම ෝක ප්‍රත් සඳිගන්න පුළන්. අකුසල් සිතුවිල්ලකින් තිරිසන් ලෝකය ප්‍රේත ලෝකය නිරේ ප්‍රත්සඳිගන්න පුළා. කුසලක්සිතුවිල්ලකින් දිවියලෝක හෝ මනුසලෝකෙ ප්‍රසන්දිිගන්න පුළ. අපි නුස්සලෝට ෝකටාවේ කොහොම දේතුකොට ට හිතාගන්නපුළන් අපට මනුස්සලෝකෙට අපියාවේ පින්සිතු විල්ලකින්. එතමයි මනුස්සලෝකයේ යහපත්තන සුගතියක් හැටිියට දේශනා කරන සුගති හතක් බදුරජාණන් වහස දේශනා කරනවා දිවියලෝක හැ මනුස්සලෝකේ මනුසලෝකය සුගතියා එන අප අවිත්්‍යෙන සුගතියකට තු අපි සුගතිය කටාවේ මොන තර්මයක් අරමුණු කරලද කොසල කර්මයක් කුසල අරම්මණය ඉ ඒ කුසලාරම්මන කුසලාරම්මන හා දෙහාන අරම්මන අරම්මන තුන යිති එනි ගණඩ. ර යම්කි සිගෙන එක ආරම්මණයක් කරන්තම යෙන්නේ. එහෙනම් දතුරේ විඤ්ඥානය කියන සත්්‍යයද. ඇයි එයා ආව කර්ම මතින් එකන විඤ්ඥානය මොකද විඤ්ඥානය රැඳෙන්නේ විඤ්ඥානය තියෙන්නේ විඤ්ඥානය සකස්වෙන්නේ කර්ම මත කර්ම නැතුව එයට පිහිටන්න බැහැ. කර්මයතන් එයා නිරන්තරෙන්දැ. පහන තෙල්ටිකයි පහන්තිරය දැවිල ඉවරවුුණොත් අපේ යාලෝකට මොකක් දෙ කියන්න යාලෝකය කොහට ගා කරද කියෙන්. උතුරට ගා කියනද දකුණට ගයාා කියෙනද නැගෙන හිරට ගියා කියනද ටහිරට ගා කියන දලෝකය නවුණා. ඒවගේ තමයි විඤ්ඥානයට ආහාර සපේනව කර්ම ශක්තියෙන්. එකන ප්‍රතිසන්ධි විඤ්ඥානයට වර්තමාන විඤ්ඥානයට ආහාරය සපයන ඇසයි රූපියයයි. කනයි සබ්දයයි. එක ග සෝත විං්්‍යාන නාසේ ගන්දයයි ඒට කියන්නේ ගන්ධ සෝත දැන ගැනීමේ සිත. අනිත් එක තමයි දිවයි රසයයි ඒට කියන ජිවා විඥානය රස දැන ගැනීමේ සිතක් හදනවා. දැම් බාහිර ආහාර එලියෙන් තියන තාක් කල් අපට රස දැනගැනීමේ සිතක් හැදෙනවාද. ආහර එලිය තියන්නේ මේසවඩ අහාරදේනවා අපි තමසර වාඩි වුණේ නේ එහෙන අපි මෙතන හිටියට අපිට ඒ ආහාරවල රසය දැනෙනවද? හැනවද එ ආහාරයක් කරන් දිවේ තිබ්බ ගම රස දැන ගැනීමේ සිතක් හැදෙනවද රැද්ද. එට ඒක හේතු පල දමක්න පැහැදිලිද කියනක් හේතු පල දමන්නේ දති. එ ඇසයි රූපයයින් සම්බන්ධ වහම නිසා සිතක් හැදනවන එතන තියන හතු පල ධර්මතාවයක් එත පුද්ජලෙක් නෑ ඇ අඇසෙත් පුං්චලේක් නෑ ාහිර රූපේත් පුච්චලෙක් නෑ එ දෙක නිසා හැන සිතත් පුද්ජලෙක්න ක්‍රියාවක් තියෙන්නේ එතු අලුත්ත්‍රියාව පටන්ගත්තා ඒ අලුත්්‍රියාවඒ චක්කු විඤ්ඥානයි චක්කු විඤඥාය කියලා එක්ටන තියන්නේ ස්පර්ෂයයි එකනනි රූප ස්පර්ස වෙන්න පේ නැතුව බැනි රසේ ස්පර්ස න්න නෙදිවට ගඳ සුවද නාසයට ස්පර්ස වෙන්න ඕනේ නැතන් ද සුවඳ ැන්නන්නේ න කවද බාහිර සබද්දය කනට ඉස්පර්ස වෙන්න ඕනේ නැතන් කවදාව සබ්දයේ සභාවය තේරුම් ගන්ඩ ඒ විඤ්ඥානය හටගන්න දැඟ අපි කියමු. ොලු බිහිරි ච්චලය ඇ කියයිද මට ඇහුණ කියලා. ඇයිඒ ඒ බාහිර සබ්දය එයාගේ මේ සෝත ඉන්ද්‍රීයටයට සම්බන්ධවෙෙන නෑ මේක විකෘති දුර්වලයි විකෘති ඒකනකයන් අරස්්‍රවන ආධාරකයක්ම ගහන්නකනේ තොට යම්ිස් දැන් අපිදාන අන්දෝ ඉන්න. දැ අන්දක් කියෙනාද මං අවල් තැන්ටිගේ මං අහල්දේ දැක හරි ලස්සන කියර. කල්ද කියටබේ ඇයිඒ එ අට දර්ශන කෘතිය සිද්ධ වෙන්නේ ගේ චක්කු ප්‍රසාධරූපය විකෘති චකු කියන ඇස ප්‍රසාාධ රූප කියන කර්මයෙන් සකස්්‍යච නිසා. තො ඒක විකෘති ඒ විකෘති සභාවයට බාහිර රූපය ඉස්පර්ශවෙන්නේ නෑ. ප්‍රකෘතිතත්වයන්තියෙන්ට. දෙ අපි කන්නඩි දෙකදදානවා ත උපත්තින් දල කන්නඩි දැමෙනේ. දෙක දාණඩ සිද්ධෝනයයි මේකේ විකෘති සභාවයක් ඇතිවෙච්ච නිසා. දොට විකෘති සභාවයක් ඇති වුණේ ඇසේ නෙමි සත්‍රමහදහතුන්ගේ. ඒ ම ිකනකොට අතහරල චුතවෙන් සිද්ධ වෙනන එකන මරණය සිද්ව වෙන අනි වාරයම තරම හදාාතුන්ගේ විකෘති ඇති කරන්න මෝනේ. මේ සතර පටවිධාතු, ආපෝධාතු, තේජෝධාතු, වායෝධාතු කියන ධර්මතා හතර නිවැරදිව ක්‍රියාත්මක වෙන තාක්කල් යම් කාලයක් සත්‍යමැරෙන්නේ. පුචලමැරෙන්නේ. එක්කො තදගතිය විකෘතිතාවයක් ඇති වෙන්ඩෝනි. එක කෙස් ලොම් නිය දත් සම්මස් නහර. ඇ කෘතිතාවයක් ඇති ඩුව. ෙ ම ට න්ඳුල ිය සර ල විෘති ඇතික ර ඩුව. මන ු කෘති ඇතික ර ඩුව. මන කෘති ඇති ුව. මොකද එතකොට මේ සිතට රැඳන්න බැෑ තේන. එතක සිත කියන්නේක් කය කියයන්නේ එකක් නීද. කයටකිව රූප කියලා සිතටකිව නාම කියලා. දෙැමකදද තියන. නච රೂපච. බදුරජන්වාන්සේ දේශනාය කරන මහනෙනි මේ මුලු විශ්ෂය ම මන් මේ ධර්මතා දෙකතුළ පනවනවා. සබසෝ නාමරූ පස්සමු. සබකැන සියලුම. සියලුම දේවල් නාමරූප දෙකතුලට මං ඇතුල් කරනවා. හරි දේතකොට. සිතහ සිතු විලිතිීන අනි සියලුම දේවල් සදරමහා දාහතු. එහන අපි වෙන්කරන තුොර වේදනාස්්කන්දය වෙන්කර පොහම සත්්‍යය කම්බේන්නේ. ඒොහොමද. ඇස රූප දෙක නිසාසිීත කරුතුන එකතු කරන තැන ස්පර්ශයේ ස්පර්ශය නිසා විඳීමෙන් සිත ඇතනින්කිවරයි. කන සබ්දය දෙක නිසා සිතක් පුදජලය ගැන කතා කරන්න මක පුද්ලෙන්නේ මේ සක්ක දිටිය කඩන්නනම්ත් සත්ව පුජර සංඥාවන් නිවාරයෙන් අයින් වඩුවන එම ැතුම මේ සක්කයි දිියි කවදක් කන්න බෑ. කන බාහිර සබ්දතට කණ කියන සත්්‍යය එනෙම ක්‍රියාවක් විතරයි බූතයන්ගේ ක්‍රියාව. සබ්දය කියන්න පුද්ගලෙක්නී බහිර සබ්ද එතන තියනෙ ක්‍රියාව ඒ ක්‍රියාව සත්‍රමහදහතුන්ගේ ක්‍රියාව ක්‍රියා දෙක එකට එකතු වෙනනකොට ඔයයි දෙකේමන තියක කලුතිෙනවා දෙකට උදාහරණයක් ගත්තොත් අතේ සබ්දනෑ අතේ සබ්දතිනෝ බෙරේ බ්දතින බෙරි සබ්ද නෑ ැ අතේ සබ්දනෑ හැබ ඉ ද ලංකර සබදය ගඩ බෙරිදි. සදහ ති අලුතෙම නම ඉදාාව. එනගේක තමයි කන ඇතුලේ සිත්නෑ. බාහිර සබ්දය සිත්නෑ. හැබැයි සබ්දයක් කනට ගැටනවත්ේ කියැන බාහිර සතර මහධාතු මේ අධ්‍යාත්මික සතර මහදාාතුන් සමඟ ගැටනවත් එක්කම සිතක් හැදෙනවද නැද. ගිනිි පට්ටිය ගින්දරනෑ ගිනි පිට්ටි ගින්දරනෑ කර ගිනි පිට්ටි විිකරණ පුල. ගිනිි ර ගිින්දරති නද. ගිනික ගිදරනෑ ගිනි පෙටියක් ගිින්දරනෑ. හැබැයි ගිනි පෙටිය කරගත්තොත් ගිඳර නිපදාාන බැරිද. දෙකේම නැතිදයන්නේ දෙන්නේ. එකනි ගිනිි කූරේතියන රසායිනික ද්‍රව්්‍ය, ගිනි පෙට්ටියේ තියන රසායිනික ද්‍රව්‍යයක්ත්ක ස්පර්සයෙන් ගැටනවා. දෙකේම නැති දශසනයගනවා. හරි නාසේ සිත්නෑ. බහිර ගන්ද සිනේ හැබැයි ගන්ධයක් නාශ්‍යයට සම්බන්ධ වෙනවත් එක්කම දෙකේම නැති දෙයක් එන්නේ. සිතක් කෙනවා. එහම නෙමේ දින්. ඒන කරුණුතුනට වංකරන්නයටෙ කොට සත්ව පුද්ජර සංඥාව කරෙනවා. අන්න දිට්ටිය ගැලවෙනවා. පැහැදිලිද කියන. මේ ධර්මතාතුන එකට එකතු කොල්ල ගන්න තාක්කල් දික්්ටියි සක්කයි දිිට්ටි. වෙන් කරන්න තුනට ක්‍රියාතුනන්න්නේද දකින්නට තින්. නාසේ ගන්දය ගන් සුවඳ යනගේ නිම සිතයි. ගන්දය නාසයත් එක්ක සම්බන්ධ නොවෙන තාකල් ඒ සිත කොහෙවත් නෑ. අලුතෙම එන්නේ සිත ඒසිත අපි හඳුනාගන්නන්නේ ගන්ධය අනුව ඇැන ස්පර්ෂය අනුව තමයි හඳුනගන්න. දෙ බාහිර සුගන්දය හෝ බාහිර ගන්ධදේ නාසයට යන්තන්නන් ඉස්පර්ෂයනය අපිකින අතන පොඩි ගදක් තිනක ම නැතම් සුවන්ද බ ච්චර සුවඳනය එක යන්තන් සුවන්දයි කිය. එයා ස්පර්ෂයනුව කියන්න වෙන්නේ ො සිටහැදන්නේ ඒස් පර්ෂයනට අනුවතමයි සිතහැදන්න. දොරේ ඒ ගන්ධදය තරමක් නං ඇසු ගන්දය තරමක්න අපි කියෙන තරමක් සමදයි කියලා. එම කියන්න නැද්ද කියන. ඒස් සුවද ඉතාම ඉහලනම්. අපින හරිස් දයක. එක මොහොහොද හරිස් වදයි එතකොට දැන් ඒස් පර්සෂයට අනුවනෙමේදේ සිත හටගත්තේ. ඇක තම පස්සපච්ච වේදනා කියන්න. ඒ දොරේ වේදනා පිළිබඳ සිතක් හැදන විසක් මේක ඇතුළේ ින්ද කෙනෙක්ක ව. ැතු විදිනිනෙන ඉන්න. ඒනගේ ස්පර්ෂය සිදුවෙන ආකාරයට තමයි සිත්් පෙළ හැදන්නේ. දෙකතමාර කර්මයට අනුවත් සිත්්හැදෙනවා කියන්නේ එකයි. දැන් අපි ඒකත් පැහැදිි කල දීල තිනොමීටර්් කලින් අපි දන්නවා ඇහැට පේන රූප ඉතාමත්ම ප්‍රනීතරූප තම තමන්ගේ නිවැස්වල තියෙනවා ඉතාමත්ම පිින්වන්ත පුච්චලෝ දනවත් පුච්චලෝ සිටුවරයෝ මැති අමතිවරු ජනාධිපතිවරු රජවරු ඒ නිවෙස්සල තියන කියන්නේ අර දුප්පත් අතු පැලේ තියන මනුෂ්‍යයන්ගේ බිත්තිව වල ගහල තියන රූප නෙමි. එව නිමිනිතින් වැකක් අත් එහෙනේ. ඒ රූප අතිසේ ප්‍රනීතයිනද ලස්සනයි දැකොම් කලු. එතකොට එයා දකින්න ඒ රූප. එතකොට එයාට හැදන සිත ප්‍රනීතයි. ඒ ලස්සන රූප දකින කෙනගේ ඒ හැදන සිත ප්‍රනීතයි. මධ්‍යම පැලැන්තියේ ජීවත්යන කෙනෙගේ අර සිටුමැදදුරුවල හමන්දිරවල තියෙන තර අති අතිස මල ඉහල ඒ දැකොම් කළු රූපනෑනි එයටටව ගණඩ බැහැ. ඇදට ඒයාලායේ සිත්්හ දැන්නේ ඒ චක්කු විඤ ානය හැදෙන්නේ ඒයාගේ නිවසිතියන රූප සභාවයන් අනන මීද. අරතන ප්‍රනීතාකාරයට සිත හැදන්නේෑ නීද. අපිම දදුප්පත් අසරනතු පැලිකි න්න මනුසය ෙතරත් ම කාරි රපටි තිීනවා. කට ඒරපදකි කියන පුච්චරයටට ඒේ ත හැදෙනන්නේ හොමද හීන අඒකට කියන්න. හීන සිතක්කේක. ඉතාමත්ම අඩු පහත් සිතක්කේක. මධ්‍යම පැරැන්තිී පුච්චරයට හැදන තර්මක ආස්වාධජනක සම්නස් සිතා. අර රජ මැදුරෝල සිට මැදරෝල ඉන්න ඒ ලස්සන රූප බල්ල හැදන ඒගලට හැදන සිත්කොමද. අතිශය ප්‍රනීත දන ඇත. ඇයම තුන් ාකාරට බදී. මේකම රූපවේදන සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පහෙන්නොක්තම අපිස් පුද්ජලයක් කියලා කතා කරම් ඒ පුද්චලයාට මේ විං්ඥාන කාරයට බෙදුවයි එතමයි කර්ම විඤ්ඥාන කියන. විපාක විඤ්ඥාන කියනකට තේරනවද කියනේ. ඇයි ඒකුළන් ඒව ලබලති දව්ධාරණයක් ගම්මක මහරජින දෙේ පේද පරලො සබත් වන එතකොට ඒයාලයි ගෙතර මාල්ලිගවිති විච රපයහමති නද ොගල ගවල්ල. හිතන්ඩෝත් බෑනනි එතකොට රාතු පැලෙඉන්න මනුස්සය ඒවා රූපාන වදදකල්න අනුත්ය තේර. එතකොට එයාල ඒක දිගටම වින් දනීද. අවු දනු හතරක් වගේ කාලේ උපත්තේ ඉදලම දුක්ක දෝමනස්්‍යයන්නෝලට වඩාවිින්ද සැපසොම්නස් කියන එක. කායික සැප මානච්චික සතුට නේ දෙ ගොලවිදී ඇයි ඒවිින්දී. ඒක විද අයිතියක් නැද්ම මේ පාරය විදින මේ දුපත් අසන මනුෂ්‍යයට අර ප්‍රකාවි්‍ය ෝපියාවේ සෝමාලියාවේන්න බඩ මෙහෙම ඉස්සරහට වෙල්ලා ඇටක් සැකිල්ල එහෙම පේෙනවා ඇයි ඒළමට බයිධරාතන උපදින්ට කෞදක අයිතිය ගත්ත කෞදේක අයිතිය උදුරගත්ති එත කර්මයකයන් එතමයි කර්මයකයන් එහනම් එකර කර්මයෙන් සකස් කරවේ පුච්චල ක්නෙමයි රූප වේදන සං්ඥා සංකර විං්ඥාන කෙනපා අන බෙන්ෙතුකොට ර බදපුහම අපට දර්ශනය වෙන්න පුච්චරය දකින්න බැහැ මේ ක්‍රියාපහක් තමයි දකින්න වෙන්න මොකද. ඒ දිවයි රස්ය නිසා හටගන්න සිතයි හටගත්ත සනේම් ඉවයි. ආහාර වලදලි වරවෙච්චගම ආහාරනු බව කල්ල වරච්්‍රගමං ඒසිත් පෙලතිීනද නෑ. හැබයි ඒ ආහාරේ රස්යි අරගෙන එක විදනයක් කල්ලා අස්සාදයෙන් විඳල්ලා. හැබැයි ඒක පස්සේ අපිට මතක් කල්ලා. ඒ රසය නැවත හරි රසයි කියලා පි කියනවානේ දැ අපිකමු කො හැරි උස්සවකට ගිල්ලා හොඳ ප්‍රනීත හාරටිකකා ක අනු බාව කරලා ආපු හාම දැන්ගෙදර අපිකේම මහත විතරයි ගේ කියලා දැ නොනට ඇැල්ල කියනන අයිපාටික තිබ කෑමන හරි රසයි කියලා. කියනවාන නැහැබැ එතකොට ඒක මනසේ රැඳිල ඉවරයි. සංඥාවේ මනසට අරංගිවරයි. එතුවටහැබේතන දැන් ගෙදරාපාමේ යාහාර නෑණ. ඒහරි රසයධන දන් තමන් විදරයි. එඇතර හැබේ ඒ හාරේ රස්සය මනසේ රැදිිල තියනවා. එතම සඥාවෙන් අරගන්න. එවැට තමයි සංඥා පානයකයන්නේ. වේදන උපාධානයකයන්නේ අර දැපි කියමු අපි අනහරට විදිශේගත ලක්මර විනෝද්ද චරිකාවක් යන. තොර විනෝද්ද චරිකාවක් හිල්ල අයි ලංකාවට ඇවිල්ල පියඒකේ ආස්වාදය අනිත ඇතකට කතා කර කර එම නැත්තන් තම සතුටින් ඒ ආස්වාදය විදිිනවා . ඒක විඳිනි මනසිං. ඇැබැයි ඒ වෙලාවේ හටගත්ත සි නෙමේ දැන් විතැන තියෙන්නේ ඒවා හිතලා පිලිබඳව කල්පනා කල ඇතිවෙන සිත් පෙලක් විතරයි. තෙරනොදිි කියෙනක. එන ඒ ඇතිවෙන සිතේ අවස්ථාම නැතිවෙනවානි. පෙරනෝදි කියෙනික. ඒ අවස්ථාව විඳිනේශභාවේ අවස්ථායිම නැතියෙනනවා. ඒවස්ථාව හඳනාගන්න සවභාව අවස්ථායම නැතිව වෙන. ඒවස්ථාවේ සිතේ හැසිරෙනවාද අම්මාආකාරයක් හොඳ පැත්තට හෝ නරක පැත්තට අවස්ථාාව නතිව හැබැයිව සංඥාවේ මනස්ස තුළ අපේ වහන්ද වගන්නවා ඒවට තමයි කර්ම කියලා කියන්නේ. ඒව තමයි අවසාන අවස්ථාවද චිත්‍රයක් වගේ පේනවා. එකනෙ තමන්ට මත්තක ඇතිකායක කියනවා ගරු කරර්මය ආසන්න කර්මය අ්චෙන්න කර්මය කටත්තා කර්මය කියලා ද ගරු කර්මය කියර කියන්නේ ඒගභව අනිවාරයෙන් විපාක දෙන කර්මය. අනන්තරිියහි පාපකරර්මයක් එම කරන්නගේයාට අනි වාරයෙන්ගේ ස්සිතා අයින් කරණඩ බෑගේ මනසේ අම්මැරුවනන් තාත්තමැරුවන දජසත්ත ඒකනෙ වනේ ේ ඒක අනිවාරෙන්යටට අවසනවස්ථාවට අරමුණු වෙනාව තමයි එතමයි බදුරජාන්ස දේශනා කරන ඒ ගරුකර්මයක් එක න්‍යතවස්සේම උපජ්්‍යවේ දිනිය වස්සේ නියතවස්සේ අවිච්චිේ ඒයාගේ සිතෙන් බෙහරි කරන්න බෑ මරු ද පා ැරු ද රහතන් වහ සි ගතන කරද බදුරජාන්සිගේ සෙලව ද සංබේද කරමයේ කාලද තිස්ව බිස්සුණු කර්ම පහක් දේක මනසි මක්ඩබේ නිසා ම ගා භවේ ගන්න අවසාන අවස්ථාවදක ගන්න අනිවාරම තොර ඒක නැතිවුුණොත් ඒගාවට එන්නේ ආසන්න කර්මයක් ආසන්න කරමයක් යන මරණා සන්න අවස්ථාවද ඒැනේ මැරන්න සතියක්ක්කෝ දවසත් දෙකක්ත් තුනක් ෝ කලින් කරගත්ත කුසලෝ අකසකුසලයක් එතුරේ කරමුණ ෙන. ඒ කරමුණුරගෙන අයිගා භවයට යනම් ඒම නැත්තන් ොර ගරු කර්මය ආසන්න කර්මේ ආචින්න කර්මය තිර කියයන්නේ තමන්ට මතක ඇති කාලියෙන්ද ලවසාන චෘතිසිත දක්වා සිුවච්ච විශේෂ සිදුවීීම අපේ මන සැරැදිිල තියනු. අනැති ප්‍රාණගාතයක් සිදනානගේක මන සැරැදිලතිෙනවා. හොරකමක් කෙරවානගේ මන සැරැදිලතියනු එය ම කණ්ඩබෑ අනිවාරය මකණ්ඩබේ පරල මේතු කට කවද මක බ දේ විපා. නි මකටඩ ැහවා ඇයි තමන් දන්න තමන්ගේ සිිත දන්නා විිමුණද කරවේ කිය ද්‍රේවා මකන්්ඩ බෑවා අන්නේ වාය එගරකයන්නේ අපර අපරියවේදනිය. එක නර ගරු කරම. න කරලන්නහැ අප තන්නති ගටිය අනතනි පාපකරම රාසන්න කරමයක් ගත්ත තින් තාව කාලිකෝ සුගතියකට අන්ඩ පුලුවන් ආසන්න කරමයක වනසන්න ොහ ේ කුරරි ස්වාමන් වහසේ මගගේ ල බනික් හල පිරි්ටිකක් කියලා අසන්න කරමයක් හදාගත්තදක් ටික කාලිකටතින් පොඩ්ඩ ස්ුගතිකට අන්න පුලුව ඇබැ ඉට පස්සෙනවා අර පස්සෙන් එෙනවා අනිත්තේවයි මොදේ කුසල කරමය ඇතු විපාක ගෙවිලාලවසන්න නවා ඉට පස්සෙන්න තිෙන්නේ. කරපු අක්කු සල කර තමයි ඒවතම අරමුණ වෙන්නන්නේ එතනින් චුත වෙනකොට ආරමණයයක් කරන් ෙලිම දුග නිරේ ඇමයි භාව. ඒක යන්න එතකොඩා ආසන්න කර්මයක් ගත්තුොත් ඒ ගෞටිපාක දෙෙන එමනැත්ත රපරාපරිය කියර කියන්නේ මතක ඇති කාලින්ද ලවසසාන අවස්ථාව දක්වා ඒ විේ සිදුව මස්තක රැදි තින වැරදි කාමසේනයන් ක ලාන සිත කණඩ බෑ උලන්දමකණඩ ෑ බොරු කිය කේලාම් කෙල පරු වචන කියල ති න යාටයක මකණඩ බැෑසිති. ත්පයෑ මද්‍රව්‍ය පවි්චි කල මනස විෘති කරගෙන හිටියනන් එක යගේ සිතේ ම කණන්න පුුවන්ද මඟ හවල් කාලින් දරහ කාල්ගෙන හොඳට බිවා කියලා මතක් වන්න ඇද මර්ණසන්න මහොද ත්ත මතක් වෙනනේ ඒතමයි කර්ම කියලා කියන්න එක කියැන අපරපරී එකන කලින් හෝ පහවිල්ලා විපාක දෙවා අහවස කර්ම කලෙ ගක්තිය ැබේ දැම සියල් අහසි කරන්න පුළුවන් මේ සක්කයිකයිංකරොත් එකන බව හතයින ඊට එඩපදීමන්නන්නේ එකකට ඒතලොකට යන්න නිරේට යන්න තිරිසල්ලක කියන්න. ඒකයි බුදුරජාන් දේශනා කරන තමන් කරලා තමන්ගේ වෙච්ච නොදැනුවත්හෝ දැනුවත්ව ච්චගේ කර්මයන් ගැනසීරන්න අනි නැතුව මේ රූප වේදන සංඥන් කර වි්ඥාන කියන පහොඳට බෙදන්න වෙන් කරන්න කොටස් කරන්න වෙන් කරලා මේ මමත්තය මිදට ඒගන සක්කයි දිටිය මිදට. ඇදොර දැන් කටවත් මම කියන්න බෑනි. ශරයට ම කියන්න බෑ පි දැන් වෙන් කරනන්න කොටස් තිදේකට. ඒ කොටසකටත් ම කියන්න බැහෙන ඒනම් මම කියන සිතුවිල්ල වැරදිනේ. එත කොඩ බාහිර පහසට මම කියනවද බහිර තියන සිීත වන දෙක. එඩිය තින සීතල් හවස්න එත ඒක තමයි කයට ඉස්පර්ශ වෙන්නේ ගොර ඒ අනුව තමයි සිත්්පිලක් හැදනෙ ගැිගෙන කයි වි්්‍යාන කියලා එතකං සීතලක්නං බාහිරතියනෙ සීතල කයට ඉස්පර්ස වනොත් තමයින අපි සීතලයි කියන එතකන් කියන්න බැහෙෙන. උුසමක්නම් තියෙන්නේ ආදැන් හරි රශ්නය කරා කියන්නන්නේ අපේ රශ්නය කයට දැනෙන් දෝනනි තොර ඒ අනුව තමයින සිත හැදින් එකකගේ සිත තිබෙනගැන ශරීරය ඇතුළේ සිත්නේ දයමක සිකන කතනන මේ කැතුරේ සිතක් කියලකත්වේෙනවා කිය එක දික්යක් මේකැතුරේ සිතක්නෑ සිතක් මේකැතුළෙ නෑ ස්තේරවෑ හේතුන්ගෙන් හටගන්නේ සියල්ල හේතුගෙන් හටගන්න තරදම පැහදිලි කරය සයිරපය නිසා සිතක්ඇදර කනයි සබ්දය නිසා සිතක් කියදෙන නසේ ගන්ධය නිසාස් සිතක් හැදෙන. දිවයි රස්සය නිසා සිතක් හැදෙන. කයයි පහසයි නිසා සිතක් හැදෙන මනසයි අරමුණුව නිසා සිතක් හැදෙනවා හැබ මනස කියෙනෙක මේ තියන එකක් නෙමේ. ඒ මනසහෙවත් සිතහෙවත් විඤ්ඥානයහෙවත් මනසිකාරය කියන ධර්මතාවේ එන්න මේ විදිට කොහමද දැන් අපි කයයි පහසයි නිසා සිතක් හැදනමයි. එතන තියෙන ස්පර්ශයෙන් අලුතෙ වන ස්පර්ශයන්නේ ඉස්පර්ෂය අනුවනේ විඳීමේ සිත. එයට දැන ස් පර්ෂයනුව මයි විඳීම සි එදරේ විඳීම සිත කලින්ති බෙනහැන එදරේ විඳීම ස්භාවයනේ හඳුනාගත්ත එ හඳුනා ගැනීම ස්භාවයක් කලින් තිබබෙන එදට ඒ විඳීන දේ හඳුනාගත්ත හඳුනාගත්ත දේ තුළ තමයි සිතට බලයක් දෙන්නේ. තේරෙනවති කන අපි විඳිනවනං අපි සිතට යම්කිසි බලයක් දීලා අපි සංඥාවෙන් අරගෙන සං්ඥාව අපි ාධාන කරගන්නව න සිතට බල අද්දීලා වේදනා උපාධාන කරගත්ත සිතට බලයද්දීලා සංස්කාරයන් උපාධානකරොත් එතට විඳිනදේ හඳුනාගන්න හඳුනා ගැනීමේ ස්වභාාවයනුව තමයි සිත බලොත්තන්නේ ඒ බලොත් එන සිතට තමයි චේතනාහිවත් කර්මකයන් එතරගෙන සංස්කාර කියයනවා චේතනා කියනවා කර්ම කියනවා එතකට අපි ගත්තොත් කාය සම්පසිජත් චේතනා දැන් විඤ්ඥානය හටගත්තා කයයි පහසයි නිසා අලුතින්ම නයාාවවි විඤ්ඥාණ දෙ එයාෂනය පතිත වනා එත නිස්්පර්ශය අනිවාරයෙන් තියෙනවා එය අසනය පතිත වුණා වේදනාව කියන වභාවයට යට රැඳඉන්න බේ යට ඉන්න බැහැ. තොරයා වේදනාව කියන ස්වභාවට සනයෙන් පතිත වුණ. ඒසනෙන් පැන්න සංඥාවට. ඒසනය පැන්න සෞස්කාරයන්ට හරිද. මෙන්න මේ ධර්මතා තුනට නිරන්තරය පනිනව සෑම අවස්ථාව කොම සිත කියන එක. ඒ පනින්නා සිතන් තම බාහි අරමුණක් ගන්නේ. ස්තීරම නෑ ඇතුළි සිත. හැබැයි ඉසිත්හට ගනිීමේ දර්ශනකට තෙමන තම චක්කු ේන්ද්‍රිය මෝලික කරගෙන හටගන්න සිත චක්ක විඤ්ඥාන ඒකටනම් මුල්ලවෙන්නේ චක්කුව ප්‍රසාධරූපය. සෝතවිඤ්ඥාන ගානවිඤ්ඥාන චිවාවිඤ්ඥාන කයවිඤ්ඥාන කියන සියලුම දේවල්ලට මනොවිඤ්ඥානයට මුල්ලවෙන්නේ හරි දෙවස්තුව හරි දෙවස්තු. අරදවස්තුවය තියෙනවා අඩුකෝප භාගක විතර ලයක් නිරන්තනින් තියනවා. දපිදන්න අපේ රුද්දිිර සංසර්ණය කළෙක්ත්තියනවා එකට වේගවත්තුනත් මගදිකනේ හයිෆෙස අඩුන ශලෝෆෙස අපේ ශරීරය හැදිල තියනවා ටකැබලි තුන්සියක්ත් තිය මස්සදිලි නමසිිය කලෝලතියන නහරවැල් නම සියයක්කින් වෙලා තියෙන. ඔය නහරවල් නමසියපපු්‍රහම ලේගමන් කරනවා. පැත් රද ස් තු පි . දැන් අඩුකෝප බාකයක විතරල් ලයක් එකකට කියන හර්ද කෝෂය කියලා ඩොක්ට ස් ලමදන්නවා ඒ හොරද කෝෂය එක ඇතුලේ අඩුකෝප ාගේ විර ලයක් තියන එල්ලේ ඇසුරු කරගන හටගන ක්ති විශේෂයක්. ඒකට යි සිිත කියන සිතම්මක ඇතුලි නෑ තේර නා. ඒ නං දර සිිතක් කියනෙකත් හේතුන්ගේ හටගන්න ක ම කියන ක ේ. ර ේදනාවට මම කියනාද සංඥයාාවට මම කියනාද, සංස්කාරයයට මම කීනාද විඤ්ඥානයට මම කියීනද. එන එක දික්කේ ගලවන්ටි. ඒ ගලවනනා කියනනි සක්ඛයි දිික්්කයෙන් මිදෙනවා. විංවසයෙන් යම් කිසි කෙනෙකට නිවැරෙදදිව දකින්නඩ පුළුවන්න්න ඒ දෙකලා හොඳට ඒක සිතට සසාතික කරගණඩ පුළුවන්න්න රූපස්කන්දය තුළ සත්්‍යයෙක් නෑ කියල මම රූපස්්කන්දය තුළ නෑ කියලා. ො රික් ල ේ න්දය තුළ ම නෑ කිය ම ගන ට හතික කරගඩ ළුව න්න බක් රන්න ළුව. එකන නැව නැව නැවත් නැවත පි ිබඳ විම ස න හි ර න හි ර න මත් තොරව ැනම ්‍රියාවතුළ සිතතින්න්න. සෑම දේකම ක්‍ර ියාවක් න තියන්නේ එක කෙ ටි ළ පාට ේි දු න්නේ ්‍ර ක් දන. . ඇ පන අඩ න්නේ ක්‍රියාවක් හි දන. හම දුව වා යකිසි නට තන දන ක්‍රියාවක් තර ක්‍රියාව දුරලයි ඒ ක්‍රියාව දුරලතාවේ නිසා තමයි ංගහෙහි මඩුවෙන්. එහනම් වේධනාස්කන්දය බෙදුහාම වේදනාස්කන්දය කිසිම තැනකට මම කියන ස්භාවයක් දාන්නඩ බෑ ම නැහැ එතන. එක හටගන්න හේතුවන්ගේ. එතම ස්පස්සපච්චා වේදනා. තොර සංඥාවත් ඉස්පර්ෂ ප්‍රත්්‍යයම තම හටගන්න නැතම් හඳනගන්න බෑ ස්පර්තර දැං උදාහරණයක් කියමුතාවන්නම්. ද වාහන යනකොට කලලා යිට් අබුුණනේ කොලපාට කහපාට රතුපාට දැන් කොලපාට වැටුණහාම සිත මකක් දෙ කියන්න සිත දැනුන්දීමත් දෙ මොකටද යන්ඩ කියලා ඇයි ඒ ගත්තේ දෙේතන කවරුත්ය ද කිවෙනේ එතම සංඥාවෙන් ගත්තේ ද එතට කියන සංඥ හිරි කියලනකෙන් කහපාටක වැටල රතුපාටක වැට කොට මොකද කිය කවදකිව නතින්න කියර සිතවිල් ලක්කාවේ ඒක සංඥාවෙන් ගත්තේ. එතර මමදේක ගත්තේ අර රතුපාට එලිය දැක්ක නිසා හටගත්ත සිතේ ප්‍රේදයක්දද. මමදේක ගත්තේ ඒ අර රතුපාට එලිය වැටීමම නිසා හටගත්ත සිතේ ප්‍රේදයක්ද. විඤ්ඥානය හටගත්තා ඒරූපය ඇසට ඉස්පර්ෂ වනා ඒ අනුව හඳුනාගැනීමේ සිතර ගත්ත සනේ මොල ෙන් ක්‍රාත්මකාය බ්‍රේග් හවා න තුර පුදජලේදක කලේ. ැබේග හන්න කකුලෙෙන් එදොර කකොල කියැන සතරම භූති. සිතු විලි විසින් මෙහේ වනවා මේ සතරම හදාතු තේරෙනවද. සිතු විලිසින් මෙ වනවා සතරම හදාතු. දැ මේ වෙලාව ද මේ ධර්මදේශනය වෙන්කරගණ්ඩ සිතු විලිනි පහල වනේ. ඇැබැ සිතු විඩි පහල වුණනාට ධර්මදශනය වෙන් කරන්න බෑන් එක වච්චනය කට පරිවර්තනය කර ගෙන නාලිකාවට කතා කරලා දිනේ වෙන් කරගත්. නෙ. එතුකට ඒ එක වච්ී කර්මය දැන් එතුට බණහන්ඩ එන්ඩ හිතුුණ. ඒ අයිකර්මය. එට කය උපකාර කලා වචනය උපකාර කලා මුලින් මනසුපකාරය කළ කො පුච්චලේ සිතු වීලක්නේ සැල පහලෝන නදර ඒක මනෝ කර්මයක් එතුට ඒකීට පස වචනයට පරිවර්තනය කර ගත්ත. ඒ තමයි කතා කලා නාලිකාවට කතා කලා පිට මෙම ධර්මදේශනයක් අපට ඕනි ආවල් දවශ්‍ය හවල් වෙලාවා අපි දාගත්තා. දෙක වච්චී කර්මය දැවගෙන කල්පනා කර බනහන්ඩ අන්ෝන. ඇති නහන් ආවිිකවද පුද්ජලද. සිතුවිලි විසින් අර සිතු විලි වචනයකට පරිවර්තනය කරගත් ඊට පස්සේ කය උපකාරගෙන මෙමතන් දාව. නාම රූපදකැනේද මෙතට ආයි. තේරන දෙකන එක නනාමන් චරූ පන්ංච මේක නනාම රූප දෙකක් හැටියටම අවබෝධ කරගන්න වෙන් කරන්න කොදට වවෙෙන් කරන්න පුළුවන් වෙන්ං වේ ද කින ක ක් ින. එකතු කල්ල ගන්න තා කල් සක්කයිඉදිටි. ඇැබ සක්කයි ඉදිට්ටිය අනිවාරයෙන් වර්තමාන බහිවවත් කඩාගත්තොත් තමයි ලබාගත්ත මනුස්්‍ය ජීවිතයට වටිනා කමත්තිය. මකද ඇදේ ඒක මනසිං විශෂතග යතු ප්‍රශ්නයක් නුවනින් විෂ්දගතයතු ප්‍රශ්නයක්කට බයිෙන්ට ප රුපියරක් වියදගෙන්නේ. හැබැයි පොඩක් මොලේ පොඩක් මෙහෙවන්න ඕෝන එකට හැබේ සතිහා යෝනිස මනසි කාරය කියනෙක ආධාර කරනු. එඒත් සතිය කියන්නේෙත්. ඒ සිතේස්වභාවයක් සතිී කියන්නේ යෝනිස මන සිකාරි කියැන මනා නුවන එකක් සිතේස්වභාවයක් මේ ධර්මතා දෙකෙන් තමයි මේ කරුණු විසඳ ගණ්ඩ තියෙන්නේෙ විසඳ ගණ්ඩ පුළුවන් මචර මහන්සි වඩ ඕනෙ නෑ ඇබැයි නුවන නම් මෙහෙවඩ ඕනේ හදර යම්කිසිගැන චුල සෝතා පන්න වෙන්නේ නුවන මෙහෙවලම තමයි මොක ධර්මය අවබෝධ වෙන්නේ නුවනටන. එතට යම්කිසිගැන සෝතාපන්න වෙනවා කියන්නේ එයා ආර්යෂටාගික මාර්ගයට විල්ලිබරයි න සමමාදිට්්‍යයට විල්ිවරයි දැ මච්චර වෙලාහතාකරප දේවල් ලොයි පිබන්දව ඔය ඇත් නිවැරදිව කල්පනා කරන්න එක සම්මා සංකප්ය. දැම්ම කිය පුටික නිවැරදිවා වබෝධ වනානම් දැක්කනම් මනසි ය සමදිිට්ටි සම්මාධිට්ටි සම්මා සංකප්ප කැන ප්‍රඥාව. දොර ප්‍රඥාවයිතියන්නේ අර්යෂටන්ගේ මාර්ගට ග්‍රපී ඇවිල්ල ති අරයෂටන්ගේ මාර්ගෙට අවතිරන ලතින් ්‍ර පිළිවෙත පිහිටල තියෙන් සමමාධිට්ටියයට ආ කෙනෙක් අනිවාරෙන්ම අදුගති උපදන්නේ. තෙර ධර්ම දෙසන අවසන් කරනවා. සෑම් දෙනාට මාසිරවාද කරනවා. අභිවාදන සීලිස නිච්චන්වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකංබල ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමීවත අතෝනි්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතුූ. द्वे सखयो